තවදුරටත් ජීවිතය කියන්නේ දෛවය නෙවෙයි. ජීවිතය කියන්නේ ඔබ නිර්මාණය කරන දේ. තවදුරටත් ජීවිතය කියන්නේ ලියවිලා තියෙන දෙයක් නෙවෙයි. ඒක වෙනස් කරන්න පුළුවන් දැන් ඔබ විසින් ලියමින් සිටින දෙයක්. Law of Attraction. සමහර විට ඔයා මේ වචනේ මීට කලින් අහලා ඇති. The Secret ෆිල්ම් එක බලලා තියෙනවා නම්, The Secret පොත කියවලා තියෙනවා නම්, ඔයා මේ ගැන දන්නවා. දැන් ඔහට තියෙන ප්‍රශ්නේ මේකයි. Law of Attraction නැත්නම් මේ විශ්වයේ ආකර්ෂණීය නීතිය කියන්නේ මොකක්ද? ඒක වැඩ කරනවද? Law of Attraction කියන්නේ සංකීර්ණ පාඩමක් නෙවෙයි. ගුප්ත අධ්‍යයනයක් නෙවෙයි, ශාන්ති කර්මයක් නෙවෙයි, තොවිලයක් නෙවෙයි, ඒක මැජික් එකකුත් නෙවෙයි. ඒක සරලයි. අති සාර්ථක චීන කැනේඩියානු ව්‍යාපාරික ඩැනියල් ලොක් එක තැනකදී කියනවා, Law of Attraction කියන මේ විශ්වයේ ආකර්ෂණීය නීතිය ඒක හරියට ගුරුත්වාකර්ෂණය වගේලු. ඔබ පිළිගත්තත් නැතත් මේ ලෝකෙ හැම දෙයක් තියෙනවා. මේ ජීවිතයේදී අපි ළඟා කරගන්න කැමති දේවල් අපිට ආකර්ෂණය කරනවා. හැබැයි ඔබ Law of Attraction ගැන අවබෝධ කරගන්න කලින්, විශ්වයේ ආකර්ෂණීය නීතිය ගැන අවබෝධ කරගන්න කලින් මේ ගැන දැනගන්න ඕනේ. ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන හැම කෙනෙක්ම, හැම දෙයක්ම, ඔයාගේ සිතිවිලි, ඔයාගේ අත්දැකීම්, විශ්වාසයන්, ඒ වගේම ඔයාගේ ප්‍රඥාව මත තීරණය වෙනවා. ඒකේ තේරුම තමයි ඔයා මනසින් හොඳ කෙනෙක් වෙන්න වෙන්න ඔයාගේ ලෝකය වඩාත් හොඳ එකක් වෙනවා. ඔයා ධනාත්මකව හිතන්න හිතන්න ඔයා අවට, ඔයා වටේට ඇති ලෝකය වඩාත් හොඳ එකක් වෙනවා. ඔයා මනස ජය ගන්නකොට ඔයාගේ ජීවිතේ නිකම්ම ජය ගන්නවා. ඔබේ ජීවිතය හොඳ එකක් වෙන්නේ ඔබ දවසින් දවස හොඳ කෙනෙක් බවට පත්වෙද්දී. ඔබ මනසින් දවසින් දවස දියුණු වෙද්දී. ඔබට ඕනේ වඩාත් හොඳ කළමනාකරුවෙක් වෙන්න නම් ඔබට මුලින්ම වඩාත් හොඳ පුද්ගලයෙක් බවට පත්වෙන්න වෙනවා. හොඳ අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න, හොඳ සැමියෙක්, බිරිඳක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යාපාරිකාවක්, මේ ඕනෑම දෙයකට ඔබට වඩාත් හොඳ පුද්ගලයෙක් වෙන්න සිද්ධ වෙනවා. ඔබ වඩාත් හොඳ පුද්ගලයෙක් විදියට වෙනස් වෙනකොට ඔබ වටේට තියෙන සියලුම දේවල් වඩාත් හොඳ ලෙස වෙනස් වෙනවා. එහෙමනම් අපි අපේක්ෂා කරන ජීවිතය උදා කරගන්න Law of Attraction විශ්වයේ ආකර්ෂණීය නීතිය යොදාගන්නේ කොහොමද? අපි හිතන දේවල් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කොහොමද? මේක පළවෙනි පියවර ඉමේජිනේෂන්. අපි ඒ ගැන වීඩියෝ එකක් කළා. දෙවෙනි පියවරට ඉංග්‍රීසියෙන් කියනවා confirmation bias කියලා. මේ වචනේ සිංහල තේරුම තමයි තහවුරු කිරීමේ නැඹුරුව. නැඹුරුතා තහවුරු කිරීම. මොකක්ද? සමහර වෙලාවට අපේ මනස අපි දැනටමත් දන්න දෙයක් තහවුරු කරගන්න සමහර තොරතුරු හොයනවා. ව්‍යාපාරික ඩැන් ලොක් කියනවා ඔහු ඉස්සර ආසම වාහනේ මැක්ස්ටා RX-8 ලෝ. ඔහුගේ සිහින කාර්ය තමයි මැක්ස්ටා RX-8. ඔහු ඔහුගේ මනසින් නිතර මේ වාහනය ගැන හිනමවනවා. හරි පුදුමයි. ඔහු යන යන තැන ඔහු දකිනවා මැක්ස්ටා වර්ගයේ කාර් එකක්. ඔබටත් ඇති මේ අත්දැකීම. ඔබටත් ඇති සිහින වාහනයක්. ඔබේ දර්ශන පූර්වයේ මනසේ ඒ වාහනය ඔබ නිතරම දකිනවා නම් ඔබ යන යන තැන නිතරම ඔබට ඒ වර්ගයේ වාහනයක් හමු වෙනවා ඇති, දකින්න ලැබෙනවා ඇති. ඒකේ තේරුම හැමෝම මැක්ස්ටා පදිනවා කියන එකද? හැමෝම අපි ආස වාහනය පදිනවා කියන එකද? ඒකද ඇත්ත? නැත්නම් ඒවා කලිනුත් තිබුණා අපි ඒවා දැක්කේ නැත්ද? confirmation bias. ඔබ ફોકસ කරපු දේ තමයි ඔබට වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්න. අපි අපේ මනසෙන් ફોકસ කරන්නේ මොකක්ද? ඒක තමයි අපිට විශ්වයෙන් වැඩිපුරම පෙන්වන්නේ, ආකර්ෂණය කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? අපි දැනටමත් විශ්වාස කරන දෙයක් තහවුරු කරන්න අපේ මනස තොරතුරු හොයන හින්දා. අපේ මනස ෆිල්ටර් එකක්, පෙරණයක්. මේ ලෝකයෙන් එළවෙන සියලුම දේ පෙරලා 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 හොඳ වුණත් නරක වුණත් මොනවා වුණත් අපි විශ්වාස කරන දේ තමයි අපේ මනස තදින් අල්ලගන්නේ. මම ඔබට හොඳ උදාහරණයක් දෙන්නම්. බලන්න අපේ වීඩියෝස්. අපේ වීඩියෝස් වලට සමහරු හොඳ කියනවා, සමහරු බනිනවා. එහෙම වෙන්නේ ඇයි? අපි එකම දේනේ මේ හැමෝටම කියන්නේ. හේතුව confirmation bias. අපි මොනවා කිව්වත් ඔබට ඒව ඇහෙන්නේ නැහැ. ඔබේ වහන්නේ නැහැ. ඔබට ඕන දේ තමයි ඔබ ඔලුවට දාගන්නේ.
ඔබේ මනස විශ්වාස කරන දේ තමයි ඔබ මනසින් ඇතුළට දාගන්නේ. මොකද ඔබේ මනස හොයන්නේ ඔබ විශ්වාස කරන දේවල් තහවුරු කරන තොරතුරු. ඔබට අපිව විශ්වාසයි නම් ඔබ අපිට හොඳයි කියනවා. ඔබ අපිව විශ්වාස කරන්න කැමති නැත්නම් ඔබ අපිව ප්‍රතික්ෂේප කරනවා. ඔබ අපිට බනිනවා. ඔබ විශ්වාස කරනවා නම් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා ජේස්පොට් අපි දෙන තොරතුරු වලින් ඔබ ඒ විශ්වාසය තහවුරු කරගන්නවා. ඒකයි ඔබ අපිට හොඳයි කියන්නේ. කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයා ජේස්පොට් අපි දෙන තොරතුරු ප්‍රතික්ෂේප කරනවා. ඒකයි සමහරු අපිට බනින්නේ, නෙගටිව් කමෙන්ට්ස් දාන්නේ. ඒක හරිම සරලයි. සමහරු වැස්ස හොඳයි කියනවා, ලස්සනයි කියනවා, රොමෑන්ටික් කියනවා. සමහරු වැස්සට බනිනවා. සමහරු කටු පඳුරේ රෝස දකිනවා, සමහරු රෝස පඳුරේ කටු දකිනවා. එකම දේනේ. ඇයි මේවා සමහරුන්ට හොඳ විදිහට පෙනෙන්දි සමහරුන්ට නරක විදිහට පෙනෙන්නේ? අපේ ෆිල්ටර් එකේ තමයි අවුල තියෙන්නේ, අපේ මනසේ. අපි ඒ ෆිල්ටර් එක වෙනස් කරන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. අපි ලෝකය දකින විදිහ වෙනස් කරගන්න ඕනේ. සමහර මිනිස්සුන්ට එක දිගට එක පිටේක කරදරෙන්නේ ඇයි? සමහර මිනිස්සුන්ට සල්ලිම 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 ලැබෙන්නේ ඇයි? මොකද අපි විශ්වාස කරන දෙයයි අපිට සිද්ධ වෙන්නේ. ඇත්තම කතාව ඔබ වටේට තියෙන ලෝකය නෙවෙයි, ඔබේ මනස ඇතුළේ තියෙන ලෝකයයි ඔබේ ජීවිතයේ තත්ත්වය තීරණය කරන්නේ. ඉතින් ඔබට තීරණය කරන්නම වෙනවා ඔබ මොනමටද අවධානය දෙන්නේ, ඔබ මොනමටද අවධානය දෙන්නේ නැත්තේ කියලා. ඔබ හිතන්න, දවසම වැඩ කරලා ඔබ ගෙදර යනවා. අමාරු දවසක් ඔබ ගත කළේ. ඔබට හම්බ වෙන හැමෝමත් එක්ක, යාළුවොත් එක්ක, ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක, බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක, හස්බන්ඩ් වයිෆ් මේ හැමෝමත් එක්ක ඔබ ඔබේ දවස ගැන කම්ප්ලේන් කරනවා. එහෙමනම් ඔබ ඔබේ ශක්තිය වැය කරන්නේ ඒ වෙනුවෙන්. විශ්වයෙන් වැඩිපුර ඔබ දිහාවට ආකර්ෂණය වෙන්නේ ඒ වගේම සිතේ. ඔබ හැමෝමත් එක්ක කියන ඔබේ දවස අවුල් කියලා නිතරම ඒකම කියනවා, ඒකම කියනවා. අන්න එහෙමයි ඔබ විශ්වයේ ආකර්ෂණීය නීතියට ඉඩ දෙන්නේ. සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩැන් ලොක් එක තැනකදී මෙහෙම කියනවා, සමහර වෙලාවට අපේ මනස අපිට එරෙහි වෙනවා. ඒක හරියට මේ වගේ. ඔබ හිතන්න, ඔබට වත්තක් තියෙනවා. ඔබ ඒ වත්තේ රෝස හිටපනවා. ඔබට මාස කීපයකින් රෝස මල් ලැබෙනවා. ඔබ හිතන්න, ඔබට වත්තක් තියෙනවා. ඔබ ඒ වත්තේ මුකුත් හිටවන්නේ නැහැ. ඔබ ඒ වත්තේ මුකුත් හිටෙව්වේ නැහැ කියලා ඒ වත්තේ වල් බිහි නොවි තියෙනවද? නැහැ, වල් බිහි වෙනවා. ඔබේ මනසත් එහෙමයි. ඔබ ඔබේ මනසේ හොඳ දෙයක් වගා කළොත් ඔබට හොඳ දෙයක් ලැබෙනවා. ඔබ ඔබේ මනසේ හොඳ දෙයක් වගා කළේ නැත්නම් නරකක් වෙන්නේ නැතුව තියෙනවද? නැහැ. අපේ මනසේ වල් බිහි නොවි තියෙනවද? නැහැ. අපේ මනසේ මුකුත් පැලකලේ නැත්නම් ඒත් වල් බිහි වෙනවමයි. එහෙමයි මනස වැඩ කරන්නේ. ඔබේ වටිනා ශක්තිය ඔබේ මනසේ හොඳම දේවල් පැල කරන්න වැය කරන්න. ඔයාගේ මනස හැම වෙලාවෙම ධනාත්මක, අභිප්‍රේරණ, වැදගත් හොඳම දේවල් වලින් පුරවන්න. නැත්නම් වල් බිහි වෙනවා. ඍණාත්මක සිතිවිලි වර්ධනය වෙනවා. ඔයාගේ මනස ආරක්ෂා කරගන්න. මේක දිගටම කරන්න. මොකද අපි නිදි වුණත් 24/7 අපේ මනස වැඩ. ඒ නිසා හොඳ දේවල් හිතන එක මනසට පුරුදු කරන්න. ඒක පුරුද්දක් කරගන්න. මේක පුරුදු කරන්න අමාරුයි වගේ නම් දවස් 21ක් මේක අමාරුවෙන් කරගෙන යන්න. ඔයා 21ෙන් අනුව නීතිය දාලා බලන්න මේකට. දවස් 21ක් මේක අමාරුවෙන් ප්‍රැක්ටිස් කළොත් මේක ඔබේ පුරුද්දක් බවට පත් වෙනවා. ඊට පස්සේ දවස් 90ක් මේක ඔයා ගැතින් නිකන්ම සිද්ධ වෙනවා. මට කියන්න, දැන් ඔයා මොනවටද අවධානය දෙන්නේ? ඔබට පුළුවන් ඔබ බලන්නේ මොනවද කියලා තීරණය කරන්න. Facebook වෙනුවට ඉඳලා හිටලා Forbes එහෙමත් බලන්න. ඔබට පුළුවන් ඔබ ආශ්‍රය කරන්නේ කවුද කියලා තීරණය කරන්න. දියුණු මිනිස්සු වාඩි වෙන තැනක වාඩි වෙලා බලන්න. ඒ මිනිස්සුගේ කතා බහේ ඉඳන් සියලුම දේ වෙනස්. ඔබට පුළුවන් ඔබ බලන්නේ මොන channel එකද කියලා තීරණය කරන්න. ඔබට මේ ලෝකේ තියෙන ලොකුම බලය තමයි තෝරා ගැනීමේ බලය. හොඳ දේවල් තෝරගන්න. දැන් මට කියන්න, මොකද්ද ඔබේ හිණිය? ඔබ දැන් කියයි, මට සාර්ථක වෙන්න, මට ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕනේ, මට දක්ෂයෙක් වෙන්න ඕනේ. හරි, ඔබ කියන දේ තමයි වෙන්නේ. ඔබ මෙහෙම කියන්න කියන්න ඔබට මේක දැඩි ලෙස වමනා වෙනවා. ඔබට දැඩි ලෙස සාර්ථක වෙන්න වමනා වෙනවා. හැබැයි ඔබ මෙහෙම හිතලා බලන්න. ඔබ හිතන්න විශ්වය කියන්නේ පුද්ගලයෙක්. ඔබ ඒ පුද්ගලයාට කියනවා, මට සාර්ථක වෙන්න ඕනේ, මට මිලියනපතියෙක් වෙන්න ඕනේ කියලා. විශ්වය ඔබට කියනවා, හොඳයි, ඔබේ ප්‍රාර්ථනාව ඉටු කිරීම මගේ විධානය. එතනින් එහාට මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මොකද ඔබට ඌමනායි 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 කියව ඵලයට විශ්වයට ඔබේ බලාපොරොත්තු ඉටු කරන්න බෑ. ඔබට වැරදුනා. ඔබ කිව්වේ මට මිලියනපතියෙක් වෙන්න ඕනේ කියලා මිසක් මම මිලියනපතියෙක් කියලා නෙවෙයි. එතනයි ගැටලුව.
භාෂාව වෙනස් කරන්න. හීනය දිගේ ලස්සනට සතුටින් වැඩ කරගෙන යන ගමන් ඔයා හිතන්න ඕනේ මට සාර්ථක වෙන්න ඕනේ කියලා නෙවෙයි, මම සාර්ථකයි කියලා. මට මිලියනපතියෙක් වෙන්න ඕනේ කියලා නෙවෙයි, මම මිලියනපතියෙක් කියලා. අපි ඔබට කියන්නේ නැහැ ඔබ තාමත් ළඟා කරගෙන නැති දෙයක් මේ ලෝකෙට කෑ ගහලා කියන්න කියලා. අපි ඔබට කියන්නේ ඔබේ මනසට ඒක කියන්න කියලා. අපි කියන්නේ නෑ මේවා තැන් තැන්වල ගිහිල්ලා මිනිස්සුත් එක්ක කියන්න කියලා. අපි ඔබට කියන්නේ ඔබේ අභ්‍යන්තර සන්නිවේදනය හදාගන්න කියලා. අතිසාර්ථක ව්‍යාපාරික දැන් ලොක්ඩවුනුව අපි ඔබට කියන්නේ එච්චරයි. ඔබ ඔබේ මනසටයි මේක කියන්න ඕනේ, ඔබේ මනසටයි කියන්න ඕනේ. අපි මේ කතා කළේ ඔබ කටින් කියන දේවල් ගැන නෙවෙයි, ඔබ ඔබේ මනසින් කියන දේවල් ගැන, ඔබේ අභ්‍යන්තර සන්නිවේදනය ගැන. ලෝක ප්‍රකට නළු නිෂ්පාදක රැප් ගායක ෆිල් ස්මිත්, ලෝක ප්‍රකට නිවේදිකා ඔප්‍රා වින්ෆ්‍රේ, කැනේඩියානු ඇමරිකානු හාස්‍ය නළු නිෂ්පාදක ජිම් කැරි, ඇමරිකානු රැපර් ජේ.සී, ඇමරිකානු ගායිකා ලේඩි ගාගා, ප්‍රවීණ නළු නිවේදක ලේඛක ස්ටීව් හාවි. මේ අරුණහම මේ ලෝකේ ඉන්න ගොඩාක් සාර්ථක මිනිස්සු ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අත්හදා බලපු අය. ඔබත් අත්හදා බලන්න, ඊට වැඩිය ලොකු මිනිහෙක් වෙන්න. Good luck.